අද අපි නවලංකා නිදහස් පක්ෂයේ සංවිධායක රැස්වීමක් පැවැත්තුවා. ඒ රැස්වීමේදී අපි සාකච්ඡා කරා අපි ඉදිරියේදී යන වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල ඉතාම සාර්ථකව අපිට කරගෙන යන්න අපේ සංවිධායක මහතුරුන්ගේ සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වුණා. ඉතින් ඉදිරියේදී එන ඕනම මැතිවරණයකට මුහුණ දෙන්න නවලංකා නිදහස් පක්ෂයේ හාව ඉදිරියෙන්ම ඉන්නවා කියන එක මම මේ අවස්ථාවේ කියන්නේ. ජනාධිපති මැතිවරණයක් එන්නේ නැතුව තියන්න බෑ. ඒක නිසා අපි ජනාධිපති මැතිවරණයකට මූණ දෙන්න ලෑස්ති පිට ඉන්නේ. මහ මැතිවරණයක් ආවොත් ඒකටත් අපේ කණ්ඩායම ලෑස්ති. අපේ කණ්ඩායම අපි අපේ පක්ෂයෙන් හොඳ කණ්ඩායමක් ඉන්නේ, උගත් කණ්ඩායමක්, තරුණ කණ්ඩායමක්. අපේ පක්ෂෙන් අපි ඒ එන මූණම මැතිවරණයකට මූණ දෙන්න ලෑස්ති කියන එක කියන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිවත් මේ මැතිවරණ කටයුතු පටන් ගත්ත පහුගිය දවස්වල. රනිල් වික්‍රමසිංහ මහත්තයා රැස්වීමක් තිබ්බා කුරියපිටියේ. තාම පටන් ගත්තයි කියලා කිව්වේ නැහැ. රැස්වීමක් තිබ්බා. තාම සාකච්ඡා වෙමින් පවතිනවා. සාකච්ඡා වෙමින් පවතිනවා කියන්නේ සංධාන ගත වෙන්න එක එක ප්‍රශ්න. දැන් එදා ගිය පාර මම පැහැදිලිවම කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක සංධාන ගත වෙන එක කෙරෙන්නේ නැහැ කියන එක. මම පැහැදිලිවම කිව්වා. ඉතින් අද වෙනතුරු කෙරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ සංධාන ගත වෙනවා කියන එක ලේසි නෑ. මොකද මේ හැම එකනාම බලන්නේ නායකයෝ වෙන්නනේ. ඔය මේ රට ගැන හිතන්නේ නැහැනේ. අපි රට ගැන හිතුවොත් තමයි අපිට ඕනම මැතිවරණයකට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ සංධාන හදනවා කියන එක ලේසි නෑ. සංධාන තවම හැදිලත් නෑ. තවම තියෙන්නේ සජබෙයි, මාලිමාවයි, අපි කිමු රනිල් මහත්තයා එනවා කියලා. එන අලියයි විතරයි. ඒ කියන්නේ මේ පොහොට්ටුවෙන් එන්නේ නැහැ. පොහොට්ටුවෙන් එන්නේ නැහැ. හැබැයි පොහොට්ටුවෙන් මම දන්න තරමට පොහොට්ටුවෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහයෝගය දෙයි. 19-20 දැන් කතා පාල්මේ කතානායක කරලාට ඉතින් මේ විශ්වාස බංග යෝජනාවක් කියනවා. බුදුමල කොහොම සහය දෙනවද? තාම මම ඒ ගැන තීරණය කරලා නැහැ. නමුත් අද හිටම දැන් ලබන ගමන පාර්ලිමේන්තුවට යනවනේ. ඒක උදේ සාකච්ඡා කරලා අපි තීරණයක් ගන්නවා. ඒක දැන් ගමනාදී දැන් පාර්ලිමේන්තුව පටන් ගන්නවද? වැඩි කාලයක් ඕනේ නැහැනේ මේ වෙල්ගමට. වෙල්ගම පරණ මිනිහානේ. ඉතින් තීරණයක් ගන්න. කතානායකවරයා උතර ඉන්නවද? ගෙදර යන්නවද? කතානායකතුමා යටින් වැරදි සිද්ධ වෙලා තියෙනවා. නැහැ කියලා කියන්නේ නැහැ. වැරදි සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම කතානායකතුමා පරිණත දේශපාලකෙක්. එතුමා හොඳ දේවලුත් කරලා තියෙනවා. එතුමා තමයි මයිතනේ ඉන්න පරණම දේශපාලකනේ. අපිටත් වැඩිය සීනිය. ඉතින් ඒක නිසා අපි බොහෝ විට සාකච්ඡා කරලා විපක්ෂයත් එක්ක ඊට පස්සේ අපි තීන්දුවක් ගන්නවා එතුමාට ඉරේව ක්‍රියා කරනවද නැද්ද කියන එක. ඒකෙන් තාම තීන්දුවක් ගන්න බැරි තත්ත්වයක ඉන්නේ? නෑ තාම. ඉතින් තාම මම පාර්ලිමේන්තුවේ රැස්ුන්නේ නෑ. පක්ෂ මතයේ ඔබතුමාගේ මතය මොකක්ද මේ? නෑ මගේ මතය තමයි මම පාර්ලිමේන්තුවේ කියලා කියන්නේ. ඒක පොඩ්ඩක් තියන්න, ඒක පැත්තකින් තියන්නකෝ. ඒක තියන්න. කෝප් කමිටුවේ සභාපතිවරයා රෝහිත් අබේගුණවර්ධන කරන මොකද දැන්? මගේ මිත්‍රයා. හොඳයි ඉතින්. එයාට දැන් අවුරුදු 20ක් විතර පාර්ලිමේන්තුවේ ඉන්නවනේ. සහයෝගයේ ඉතින් එයාට ඉතින් අත්දැකීම් ඇති. විවිධ අඩුපාඩුකම් කියනවා මිනිස්සු. විවිධ දේවල් කියනවා. ඉතින් ඒවා ඇතින් බලනකොට ඊට වැඩිය සුදුසු මිනිස්සුත් ඉන්නවා. අපි ගත්තොත් හර්ෂසිල්ල මහත්තයා. ඇත්තටම පරිණත දේශපාලකයෙක්. එතුමා ඒ වැඩේට ගොඩක් සුදුසුයි. ඉතින් ඒ වගේ කෙනෙක් පත් වුණා නම් හොඳයි. නමුත් අපි බලමු මෙයා යන විදිය. මෙසිර රාජපක්ෂ මහත්තයා කියන්නේ රට කඩාවැටිච්ච මේ ජනතාවද වගේ කියනවලු කියලා. රට කඩාවැටිච්ච එකට ජනතාවත් වගේ කියනවලු කියලා. ඔබතුමාගේ අදහස මොකද්ද මේ ආර්ථිකෙ මෙච්චර කඩාවැටිච්ච හේතුව? නෑ ජනතාව වගේ කියන්න ඕනේ තමා. ඒ වගේ කියන්න ඕනේ වෙන එකක් හින්දා නෙවෙයි. ජනතාව මේ වගේ ඔල මොට්ටලුවේ ඇරිපු එකට මම කෑ ගහලා කිව්වා මිනිස්සුන් ජනතාවට මේ ඡන්ද දෙන්න එපයි කියලා. මෙයාට දුන්නොත් මෙයාට යන්න බෑ. මේ රට කඩාගෙන වැටෙනවා. මේ කවදාකවත් මේක හරියන්නේ නැහැ කියලා මම කට කැඩෙනකම් ඡන්ද ඉවරනකම කෑ ගහලා කිව්වා. ඒක ඇහුවනම් අද මෙහෙම වෙන්නේ නැහනේ. ඒක ඇහුවේ නැති හින්දා තමයි අද මේ තත්ත්වයට වැටලා තියෙන නිසා මම ජනතාවට කියනවා මට ඔය Facebook වලින් මට ගැහුවට කමන්නේ නැහැ. අර අකුරු තුනේ කණ්ඩායම අපිට ගහනවා. ඒකට මට අපි ප්‍රශ්නයක් නැහැ. හරි අපි ඒව ගණන් ගන්න නැහැ. නමුත් ජනතාවට මම කියනවා අපි කියන දේ තහන්න. අපි කියන දේ ඇහුවොත් හොඳ හිතක්, හොඳ ලංකාවක්, හොඳ ශ්‍රී ලංකාවක් බිහි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබතුමා දැන් ජනාධිපතිවරණ කවත ඔබතුමා පක්ෂේ
නවා ලංකාවේ දහස් පක්ෂේ කාටද සහය දෙන්නේ වෙනම එන්නේ නැහැ නේ ඔබතුමා ජනාධිපතිවරණ ඉල්ලන්නේ නැහැ ඇයි මට ඉල්ලන්නේ බැරි මේ හොඳ පක්ෂයක් තියෙනවා නව ලංකා නිදහස් පක්ෂය හොඳ නායකයෙක් ඉන්නවා කුමාර වෙල්ගම අනාවැකි කියන්න පුළුවන් රටක් බේර ගන්න පුළුවන් හොඳ නායකයෙක් ඉන්නවා ඉතින් මට සියලුම සුදුසුකම් තියෙනවා බය වෙන්න එපා මගේ කේන්දරෙත් මං හිතන්නේ තව දවස් කීපකින් ඉතාම හොඳ තත්ත්වයට එනවා ඒ වගේම පුටින්ට වගේ මගේ තරුවක් පායලා තිනවා මගේ අල්ලේ ඒක නිසා මේ රට ගොඩ ගන්න සුදුසුම පුද්ගලයා කුමාර වෙල්ගම කියන එක මම කියනවා ඒ කියන්නේ ඉදිරිපත් වෙනවා ඔය මම බලලා ඒ වෙලාවේ සුදුසු විදියට මං ඉදිරිපත් වෙනවා ඇයි මට ඉදිරිපත් වෙන්න බැරි මොකද්ද මට තියෙන සුදුසුකම මට හැමතිම්ම ඔය ඔක්කොටම වැඩි හොඳ සුදුසුකමක් තියෙනවා රට ගොඩ ගන්නත් පුළුවන් මේ රටේ ඩොලර් හොයන ඇදී මම කියලා දුන්න ගිය පාර මේ රටේ කෘෂිකර්මය හරියට ඉනි කරුවොත් මේ රටේ කර්මාන්ත හරියට කරොත් මේ රටේ අධ්‍යාපනය හරියට කරොත් මේ රටේ සියලුම අංශය හරියට පගාව ගහන්න නැතිව දූෂණයේ වංචාව නැතුව කෙරුවොත් මේ රටේ ඩොලර් අපිටම හදන්න පුළුවන් අපිට මේ ඒක රාශි කරන්න පුළුවන් ඒ කියන්නේ මේ 2024 ජනාධිපතිවරණයෙන් පස්සේ අපි අමතන්න ඕනේ අතිගරු ජනාධිපති කුමාර වෙල්ගම මහත්තයා නෑ ඉච්චර ඉතින් ලොකුවට යන්න ඕනේ නෑ නිකන් කුමාර අපි කුමාර මහත්තයා කිව්වම හොඳටම ඇති ඒ කියන්නේ ජනාධිපති වුණාට පස්සේ එහෙම ජනාධිපති වුණා කියලා අන් දෙකක් එනවද නෑනේ ජනාධිපති වැඩක් නෑ ජනාධිපති කියන්නේ අපිට මහ ජනතාව දෙන්න තනතුරක් විතරයි නිකන් මට දැක්කම කුමාර මහත්තයා කියලා කතා කරන්නේ ඇති අර මහත්තයා කැලි ඉතින් කියන එක හොඳයිනේ දැන් එතකොට මේ පොහොත්තුවේ පොඩි අරුතයක් ඇති වෙලා තියෙනවා නේද මේ අපේක්ෂකෙක් ඉදිරිපත් කරගන්න බැරි පොහොත්තුවේ දැන් පොඩි අරුතයක් ඇති වෙලා තියෙනවා අපේක්ෂකෙක් ඉදිරිපත් කරගන්න බැරි පොහොත්තුවෙන් අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්නේ නැහැ ඒ කියන්නේ රණිල් වික්‍රමසිංහද ඊළඟ අපේක්ෂකයා පොහොත්තුවෙන් සහයෝගය දෙනවා නම් මම දන්න තරමට මට පේන විදිහට දෙන්නේ රණිල් වික්‍රමසිංහ මහත්තයා සහයෝගය ලංස මහත්තයලා දෙනවා අනිත් කණ්ඩායම දෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දෙනවා දැන් තියෙන තත්ත්වය අනුව ඕකේ ඉතින් ඉදිරියේදී මම එළියට බැස්සොත් ඔය ඔක්කොම වෙනස් වෙයි. ඔබතුමා අනාවැකි කියන හොඳ දක්ෂතාව කියන පුද්ගලෙක්. ගෝඨාභය රාජපක්ෂව නොමිනේට් කරනකොටම ඔබතුමා කිව්වා මෙයා හරියන්නේ නැහැ මෙයාට කරගෙන යන්න බෑ කියලා. දැන් ඉදිරියේදී ජනාධිපතිවරණයක පේනමානයක් තමයි තියෙන්නේ. එතකොට ජනාධිපතිවරණයේදී කාටද මේකේ වැඩි බලයක් කියන්නේ 150 ඉක්මවන්න ඕනේ. කාටද මේ බලය ගන්න පුළුවන් මේ දැන් තියෙන තත්ත්වය අනුව කාටවත් බෑ. කාටවත් 150 ඉක්මවා ගන්න බෑ. මං කාවවත් විවේචනය කරන්නේ නැහැ. මං විවේචනය කරන જાති විදිහක් නෙවෙයි. මට මං කාවවත් විවේචනය කරන්නේ නැහැ. නමුත් ඒගොල්ලන් කොච්චර උත්සාහ ගත්තත් 150 ගන්න බෑ. හොඳට මතක තියාගන්න. තව මට දෙන්න මැයි මාසයේ වෙනකොට මං හරියට මගේ අනාවැකි කියනවා. ඉතින් මේ එක්සත් සදහන් කරේ අර වමේ දේශපාලන පක්ෂය ගැනද නැත්නම් කවුරු? නේ නේ ලංකාවේම. මු ලංකාව තුලම කාටවත් 150 ගන්න බෑ. සාදී අඩු ගානේ මහමැතිවරණයක් තිබ්බොත් එක පක්ෂයකට 113ක් ගන්නත් බෑ. ඉතින් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගත්තේ 169යි. මම දැන් එක්සත් ජාතිපක්ෂය කියන 100 පන්නනවා කියලා. ඒ බොහොම හොඳයි. මම සුබ පතනවා. අපේ කවුද ටෙලිෆෝන් එකට මම සුබ පතනවා. නෑ නෑ ටෙලිෆෝන් එක නෙවෙයි එක්සත් ජාතික පක්ෂය. ආ එක්සත් ජාතික පක්ෂය. රණිල් වික්‍රමසිංහ ඒක ඉතින් එක්සත් ජාතික පක්ෂයට නම් 100ක් නෙවෙයි. 120ක් ගත්තත් ලොකු දෙයක්. මම මේ බය නැතුව කියන්නේ. හැබැයි කට්ටිය එකව වෙලා આવොත් කණ්ඩායම එකව වෙලා આવොත් අන්න වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙයි. ඒගොල්ලන් තනියම આવොත් ඒගොල්ලන්ට මේ ගන්න බෑ. මොකද රණිල් වික්‍රමසිංහ මහත්තයාට දිනන්න බැරි වෙච්ච එක. කොහොම මේ ජනාධිපති මැතිවරණේ 100ක් ගන්න. ඒක නිකන් විහිළු කතාවක්. ඒවා නිකන් මිනිසුන්ව රවට්ටන අර කොහොමද මේ අටරාත්තලටක් දුන්නේ එක්සත් ජාතික පක්ෂේ අටරාත්තලටක් දුන්නා වගේ තමයි වෙලා. දැන් එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණ ගැන ඔබතුමාගේ කියවීම කොහොමද? දැන් අනුර කුමාර තමයි මේ දවස්වල රටේ ජනාධිපති. නෑ ඉතින් මිනි මහ ජනතාවගේ කැමැත්ත මත තමයි ජනාධිපතිවරයෙක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් වෙන්නේ. ඒක මහ ජනතාවගේ කැමැත්ත. මහ ජනතාව කැමති පුද්ගලයාට ඒගොල්ලන් ඡන්දය දෙයි. ඒකට මම විරුද්ධව කතා කරන්නේ නැහැ. නමුත් මට පේන විදිහට තවම එතනට මහ ජනතාව පෙළ ගැහිලා නැහැ. ඒකයි මම කියන්නේ. තවම එතනට පෙළ ගැහිලා නැහැ. ඇයි එහෙම ඔබතුමා කියන්නේ? ඇයි මම කියන්නේ?
mama dannawa dan dan thiyena tattwe anuwa hariyata hariyata place la awoth hariyata sandana gata vela awoth ඊට වැඩි ඉස්සරහින් යන්න පුළුවන් කම තියෙනවා කියන එක මම කියන්නේ. හරිද? එනවා අපේක්ෂකයෙක් නේ පොදු අපේක්ෂකයෙක්. පොදු සම්දාන පොදු අපේක්ෂකයෙක් ආවොත් ඔය කුටුම වැඩි ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි මම සුබපතනවා අපේ සජිත් ප්‍රේමදාස මහත්තයාට අනුර කුමාර් දිසානායක මහත්තයාට මම සුබපතනවා. සුබපැතුවර මගේ සුබපැතිල්ල ඒක මම හිතන්නේ කවුරුත් විශ්වාස කරන එකක් නෑ. මොකද ඊට වැඩි ඉදිරියෙන් කෙනෙක් මේ දෙවියන් වහන්සේ ඉදිරියේදී මවනවයි කියන එක මම කියන්නේ. ඒ කියන්නේ අර ගියපාර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පොදු අපේක්ෂකයා කරා වගේ දෙයක්ද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කවුද ඡන්දෙ දුන්නේ? අපි දුන්නේ නැහැ. අපි ඡන්දෙ දුන්නේ නැහැ. අපි ඒ කැබිනට් එකටවත් ගියේ නැහැ. මට ඇමතිකම් ගන්න කිව්වම මම ගත්තේත් නැහැ. මට වැඩක් නැහැ ඒක. මෛත්‍රීපාල නෙවෙයි. දැන් මේ රට හොඳටම වැටලා තියෙනවා. මේ රට වැටලා තියෙනවා. නමුත් බුදුන් තුන් පාරක් මේ රටට වැඩියා. තුන් පාරක් කැලණියටත් වැඩිය ඈ තුන් පාරක් වැඩිය. තායි දන්නේ නැහැ ඒක අඩියෝ. නමුත් 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 තුන් පාරක් වැඩිය. ඒ වගේ ජේසුස් වහන්සේ නැත්නම් දිව්‍යන් වහන්සේ ජීවමානයි. අල්ලා දෙවියොත් ඉන්නවා. මේ ඔක්කොම හොඳ රටට ගැළපෙන. මේකද මේ රට ඉතාම වටිනා රටක්. මේ රටට කවුරුත් විපාකයක් කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා මේ හොඳ අපේක්ෂකෙක් ඉදිරියේදී ඉදිරිපත් වෙනවා කියන එක මම කියන්නේ. ඒක ඉරහඳ වගේ විශ්වාසයි. ඔයිදී. ඉරහඳ වගේ විශ්වාසයි. මොකද තරුව පායලා තියෙන ඉන්න. මගේ අල්ලේ. ඒකෙන්ද ඉරහඳ වගේ විශ්වාසයි. දැන් ඔබතුමා මේ අරගෙන පස්සේ ගොඩක් අසනීප වුණා මේ දැන්. ඔව් මට ගැහුවානේ. අකුරු තුන මට නැති වෙන්නම ගැහුවා. හරි මගේ නහයත් අද වෙලා මේ. නහය අද වෙලා තියෙන්නේ. මට හුස්ම ගන්න අමාරු වුණා. මම මැරෙන්නම ගියා. නමුත් කොහොම හරි මම බේරුණා. ඉතින් ඒක නිසා මේ ඊට පස්සේ තමයි මේ කේන්දරෙත් හොඳ වුණේ. ඊට පස්සේ තමයි තරුවත් පෑයුවේ. ලියාගන්න ඒක. අන්තිරේක IMF එකට විපක්ෂේ ආරාධනා කරාට ගියේ නැහැ. IMF එකට අපි ගියේ නැහැ. අපි යන්නේ මේ IMF එකේ හරි වැඩ පිළිවෙලක් තියෙනවද මේ වික්‍රමසිංහ මහත්තයා ගන්න? නැහැ නේ. IMF එකේ හොඳ වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන්න ඕනේ අපිට යන්න. මේ රටේ තියෙන දේශීය සම්පත්. ඒ කියන්නේ රටේ හම්බ කරන්න පුළුවන් හොඳ සම්පත් විකුණනවා. සම්පත් විකුණනට කමක් නැහැ. විකුණනවා නෙවෙයි. මං කියන්නේ සම්පත් හවුල් ව්‍යාපාරවලට. හවුල් ව්‍යාපාරවලට යන්න ඕනේ. හොඳ එහෙම ගියොත් අපි රට ගොඩ ගන්න පුළුවන්. එහෙම නැතුව මේ ටැක්ස් ගහලා වැට් එක ගහලා මේ රටේ ඉන කර්මාන්තකාරයෝ නැත්තටම නැති කරලා මිනිස්සුන්ට කන්න වොන්න දෙයක් නැති කරලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වෙන්න සකස් කරලා මේ අපිට පුළුවන් මේ IMF එක පිටිපස්ස යන්න. අනිත් එක මොකටද IMF පිටිපස්ස යන්නේ? අපි දැන් ණයයි. අපි ඒක දන්නවා. නමුත් අපේ රටේ මිනිස්සු එක්ක වුණොත් අර වටුකුරුල්ල දැලේ ඉස්තුවා වගේ අපේ රටේ මිනිස්සු එක්ක වුණොත් හරියට හොඳට ඔළුව තියෙන ව්‍යාපාරිකයෝ කෘෂි කර්මාන්තකාරයෝ හරියද තේ පොල් රබර් කුරුඳු හරි ඒ වගේම කර්මාන්තකාරයෝ එකට එක්ක වුණා මේ දැලේ ඉස්සුවොත් අනිවාර්යයෙන්ම උස්සන්න පුළුවන්. අපිට කාටවත් දඩ නියවන්න යන්න ඕනේ නැහැ. හැබැයි අපිට පිටරටින් ණය අරගෙන අපිට පුළුවන් මෙහෙ හොඳ දේවල් කරන්න. හොඳ නිෂ්පාදන කටයුතු කරන්න පුළුවන්. හැබැයි ඒවයේ කොමිස් මුදල් ගන්න නරකයි. පගාව ගහන්න බෑ. දැන් මෙතන ආපු ගමන් බලන්නේ කොමිෂන් එකනේ. නිලධාරියත් බලන්නේ ඒකයි. දේශපාලඥයා බලන්නෙත් ඒකයි. හැම මිනිහම බලන්නේ ඒකයි. ඒවා කැපුවොත් අනිවාර්යයෙන්ම මේ රට ගොඩ ගන්නවා.